සමගි ජනසන්ධානය එවගේම සමගි බලවේගේ අපි ඒකාබද්ධව සංවිධානය කරන මැයිදිනය මෙවර ස්ථාන දෙකක පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන මැයිදින රැලිය අපවත්වන්නේ කොළඹ චැතම් බීදිය මූලික කරගෙන තමයි පවත්වන්න සූදානම් කළ තිබෙන්නේ. අපේ පෙළපාලිය ගුණසිංහපුර ක්‍රීඩාංගණයේ සිට ආරම්භ වෙනවා. ඒත් එක්ක බලාපොරොත්තු වෙනවා ලක්ෂයකට අධික මහජනතාවක් මේ මැයිදින රැලියට සහභාගි වේවි කියලා දිවයින පුරා අපේ ක්‍රියාකාරීන්, අපේ වෘත්තීය සමිති, අපේ විද්වත් සංවිධාන මේ සඳහා එකතු වෙන්න නියමිතව තිබෙනවා. අපේ ඊළඟ මැයිදින රැලිය මේ වතාවේ වතුකරේ ජනතාව නියෝජනය කරමින් තලව කැලේදී පැවැත්වීමටයි සූදානම් කරලා තිබෙන්නේ. මේ රැස්වීම දිගම්බරම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම සංවිධානය කරන වතුකරේ නියෝජනය කරන අපේ වෘත්තීය සමිති, ඒවගේම දේශපාලන ව්‍යාපාර සහ සමගි ජන සන්ධානයේ ඒ කණ්ඩායම තමයි ඒක සංවිධානය කරලා තිබෙන්නේ. ඒ රැස්වීම සඳහාත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සහභාගි වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අපි මෙවර ජාතික මැයිදින රැලිය සමගි ජන සන්ධානයේ මූලික වෙලා අපි පවත්වන්නේ මේ ආණ්ඩුව යටතේ තිබෙන අවසාන මැයිදින රැලිය. අපේ බලාපොරොත්තුව මින් පස්සේ තව මාස කීපයකින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඉතින් ඉතාමත් වැදගත් අතිශයින්ම තීරණාත්මක මැයිදින රැලියක් හැටියටයි අපි මේක සංවිධානය කරලා තිබෙන්නේ. ඉතින් අපි ආරාධනා කරන්න කැමති මේ සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනතාව සහභාගි වෙනවා. ඉතින් අපි ආරාධනා කරන පොදු ජනතාවටත් අපේ ජාතික මැයිදින රැලි දෙකට, අපේ ප්‍රධාන රැලිය කොළඹ චැතම් වීදියේ පවත්වන ප්‍රධාන රැලියටත්, ඒ වගේම වතුකරේ ජනතාව නියෝජනය කරමින් තලවක් ඇලේදී පැවැත්වීමට නියමිත ඒ මැයිදින රැලියටත් සහභාගි වෙන්න කියලා අපි සියලු දෙනාට ආරාධනා කරන්න කැමතියි. මැයි පළවෙනිදා පස්වරු දෙකට කොළඹදී අපේ චැතම් වීදියේ ප්‍රධාන රැලිය සංවිධානය කරලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි කියන්න කැමතියි මේ වෙනකොට රටේ දැඩි පීඩනකාරී තත්ත්වයක් මතුවෙමින් තිබෙන්නේ. ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. මේ රටේ වැඩ කරන ජනතාවටත් විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම විශ්‍රාමික ජනතාවගේ පොලී මුදල අඩු කිරීම හරහත් විශාල පීඩනයකට ඔවුන් ලක් වෙලා තිබෙනවා. දැන් විශ්‍රාමිකයන්ගෙන් බහුතරයක් දෙනා තමන්ගේ දෛනිකව අවශ්‍ය වන බෙහෙත් හේත් සපයා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට මේ පොලී මුදල් අඩු කිරීම නිසා පත් වෙලා තිබෙනවා. අපි ඉල්ලන්නේ මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් අඩු ගානේ මේ රට වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ශ්‍රමය වැය කරපු ඒ විශ්‍රාමිකයන්ට ගෙවන ඒ වාර්ෂික පොලිය, බැංකු මාර්ගයෙන් ලබා දෙන පොලිය අඩු ගානේ 15%ක් දක්වාවත් වැඩි කරන්න කියලා විශේෂයෙන් අපි මතක් කරන්න කැමතියි. එම නොවුනොත් විශ්‍රාමිකයන් දැඩි පීඩනකාරී තත්ත්වයකට පත් වෙන්නට ඉඩකඩ තිබෙනවා. කොහොම වුණත් අපේ මේ මැයිදින රැලිය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ මූලිකත්වයෙන් පවත්වන්නේ ඉතින් අපි ආරාධනා කරන්න කැමති සියලු දෙනාට මැයි පළවෙනිදා පස්වරු දෙකට කොළඹ පැවැත්වෙන ප්‍රධාන මැයිදින රැලියට සහභාගි වෙන්න කියලා සියලු දෙනාට ආරාධනා කරන්න කැමති. ඒ වගේම මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක් වෙලා තිබෙනවා මේ සජිත් අනුර විවාදය ගැන. ඇත්තට මේ විවාදය අපි යෝජනා කළේම අනුර දිසානායක NPP නායකයත් සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ නායකයත් අතර ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව රටට කියන්න, ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව රටේ ජනතාව දැනවත් කරන්න එවැනි විවාදයක් පැවැත්වීම සුදුසුයි කියලා. අපි ආරාධනා කරේ ආර්ථික කවුන්සල දෙකට, විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ආර්ථික සභාවත්, ඒත් එක්කම NPP ආර්ථික සභාවටත් මේ විවාදයේ මූලික වශයෙන් පටන් ගමු කියලා. නමුත් දැන් මේ විවාදය NPP නැත්තම් ජනතා විමුක්ති පෙරමුණ මගහරිමින් තිබෙනවා. දැන් ඒගොල්ලෝ කොන්දේසි පනවමින් විවිධ කාරණා කියමින් මේ විවාදය මගහරිමින් තිබෙනවා කියලා අපිට පේනවා. ඒ නිසා අපි නැවත වතාවක් අවධාරණය කරන්න කැමති ඒ සජිත් අනුර විවාදයට අපි සූදානම්. මැයි මාසයේ ඇතුළත මේ විවාදය ඕනෑම දිනයක පැවැත්වීමට අපි ලෑස්ති. අපි කියන්නේ ආර්ථික කවුන්සලයේ විවාදයක්, ඒ කියන්නේ ආර්ථික සභාවේ විවාදයක්, ඒ වගේම නායකයන් අතර විවාදයක්, මේ දෙකම දින මැයි මාසය තුළ නියම කරගෙන මේ විවාදය සඳහා පැමිණෙන්න කියලා අපි විශේෂයෙන්ම NPP පාර්ශ්වයටත් ආරාධනා කරන්න කැමතියි.